අයිබුවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අද ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සංචාරක ආකර්ෂණයට රජයෙන් නවසලසුම් විස්ස සම්මත කරන්නට සමගි ජනබලවේගයේ සහය නැහැ රටට අහිතකර නොවන ලෙස විස්ස ගෙන ආ යුතුයි විමල් කියයි මඩකලපුවේ අපරාධ කල්ලියක නායකයෙකු කොටු වෙයි. ලෙඩබුඩු බලංගොඩ මූලික රෝහල. ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත. දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා සංචාරක පුරවරවලට පිවිසීමට ඇති මාර්ග වැඩි දියුණු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. देशीय सह विदेशीय संचारकेन्गे आकर्षण वेडिवशेन दिनागत संचारक पुरवर संधा पीवीसी मटती मार्गन वेडिदूनुकिरी मठ अग्रमाते महिंद राजपक्ष महता ये दिन अदाल अमात्यांश वलट उपदेश लबादी तिबिनवा सौभाग्य दक्म प्रतिपत्ति प्रकाश अनुव संचारक कर्मांत्य वेडिदूनुकिरी में अरमुनिन अग्रमाते महिंद राजपक्ष महता मेम तीरनेट लंब तिबिनवा दनट संचारक पुरवर संधा पीवीसी मटती मार्ग सह अबलं तत्व पवतिन सियलुम मार्ग अलुत वेडिया किरीम कडिनमिन सिदुकन लेसाई अग्रमाते वरे अदाल अंश वलट उपदेश लबादी श्रीलंकावीमें आरंभ करने ले साई अग्रामाते वर्या वैदिदुरटा तावधारणीय करेते විසිවන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහය රජයට ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කොළඹ පැවති උත්සවයකදී අද බොහෝ දෙනා කතා වෙනවා විසිවිනි සංශෝධනය ගැන මොකක්ද මේ විසිවිනි සංශෝධනය කියන්නේ 19 වෙනි සංශෝධනයෙන් විහිදිලා තිබුණු බලය විධායකයට කේන්ද්‍රගත කරමින් ව්‍යවස්ථා දායකයත් අධිකරණයක් පාගල දමලා රට තුල අවනීතිය ක්‍රියාත්මක කරන්නට ඉඩ ප්‍රස්තාව සලසලා යහපත් රාජ්‍ය පාලනයකට තිබෙන ඉඩහඩ ඉවත් කිරීමේ එක තැනක මහා බලයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල තමයි 20 සංශෝධනය දැන් මේ 20 සංශෝධනය රජයේ අනුමත කරගන්නට උත්සාහ කරන්නේ විපක්ෂෙන් කණ්ඩායම් එකතු වෙන්නට සූදානම් කිය. මට මේ බොරු ප්‍රවෘත්ති වලට එක දෙයක් කියන්න තියෙනවා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු තමන්ම ලොවට බිහි කරපු අපේ රටට බිහි කරපු තමන්ගේ මවත් පියත් දෙමව්පියන්ගේ ගෞරවයත් කඩ කරන්නට සූදානම් නැහැ. පිල් මාරු වෙනවා නම් පිල් මාරු වෙන්නේ කිසිම දවසක ප්‍රතිපත්ති මත නොවේ මේ මාරුවීම් සිදුවෙන්නේ මුදලට වරදානවලට වරප්‍රසාදවලට මුදලට කැපකරන මහජන නියෝජිතින්ට නැවතත් වරක් පාර්ලිමේන්තු වරම් ලැබෙන්නේ නැහැ ඔය මුල් පිටුවල ප්‍රවෘත්ති ස්ථාපනය කර ඒව ප්‍රසිද්ධියේ කියවපු පමණින් ඒව සත්‍ය වන්නේ නැත ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය රට හරි මාර්ගයකට ගිරියන්න ඉදිරි කාලේ සියලු දෙනාගේම කැමැත්ත අනුව තමයි අපි මේ 20 ගේන්නේ අපිට දැන් ඉන්නේ 150යි අපි මේක ජයග්‍රහණය කරන්නේ පාර්ලිමේන්තුවේ 150ට එහා ගිය ඡන්ද සංඛ්‍යාවකින් ඒ නිසා කිසි කෙනෙක් රටේ ජනතාව බය වෙන්න දෙයක් නැහැ අපි හදන්නේ රට හදන වැඩපිළිවෙලක් තමයි එතන මේ 20 ගේන රටේ ජනතාවගේ යහපත පිණිස රජයේ පාර්ශවයන් අපිත් එක්ක එක්කව වෙලා අපිව හම් වෙලා පුද්ගලිකව කතා කරනවා විශේෂ සංශෝධනය මේ විදිහට ගේන එහෙමට ඉඩ තියන්න එපා කියලා ඒ නිසා වුන්ට 150ක් ගන්න ලේසි වෙන්නේ නැහැ 19 වෙනි සංශෝධනය අද මේක ඉවත් කරන්නට බැරි සංශෝධනයක් බවට පත් වෙලා ඉවරයි 78 ව්‍යස්තාවත් ජයජයවර්ධන මහත්මයා ගෙනාවේ ඊටත් එහා යන රජයට තියෙන බලතල තමන්ගේ පුද්ගලික විධායකයේ බලතල බවට පත් කර ගැනීමේ අභිලාෂයෙන් ඒ නිසා මේ රටේ ඇත්තටම 17 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය විතරයි මේ රටේ ජනතාව වෙනුවෙන් ගෙනහැලා තියෙන ව්‍යස්තා සංශෝධන ඒ දෙකේම රාජ්‍ය බලතල හීන කරලා ජනතාවට බලතල ලබා දීලා තියෙනවා ඒ නිසා මේවා ආපහු හරවන්න පහසු වෙන්නේ නැහැ මේ රට බල ගන්නන්න පුළුවන් ව්‍යවස්ථාවක්
ඒ විදිහට රටවැසියාගේ අයිතිවාසිකම් බල ගන්න රාජ්‍ය බල ගන්න රාජ්‍ය ශක්තිමත් කරන පාලන තන්ත්‍රය අවුල් කරන නෙමෙයි පාලන තන්ත්‍රය පහසු කරන ඒ විදිහේ පරිවර්තනයක් නව විවස්ථාවක් යටතේ මේ රට ගෙනා යුතුයි කියන මතය අපි ඒ අතර මේ ටික දවසකට තමයි 20ක් ගියේ හැබැයි 20 20 වෙනි සංශෝධනයේ තියෙන අනුපාඩු අද අපේ කඳුරේම අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් පෙන්වලා දීලා තියෙනවා ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුක්‍රම විවස්ථාවකට පෙර ආතුව මේ තියෙන ආණ්ඩුක්‍රම විවස්ථාවට 20 වෙනි සංශෝධනයක් ගේනවා නම් මේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන යහපත් අංග රැකගෙන රටට හිතකර ලක්ෂණ රැකගෙන ඒ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න සමාජයේ තිබෙන පන්ති බේදය සඳහා නිසි විසඳුම් සෙවීම තම අරමුණ බව අමාත්‍ය වාසුදේව නානායකර මහතා පවසනවා ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මගේ කාර්යය වෙන්නේ බීමට පැන් පොදක් නොලැබෙන කිසිවෙක් ඉන්න බෑ මම හරියට යන්නේ අර ජල බිඳක් හොයාගෙන ඇවිදින මිනිහෙක් වගේ පිපාසයෙන් මේ තමයි මගේ දර්ශනය මේ සමාජයේ තියෙන ලොකු පන්ති බේදය ඒ වගේම අපේ රටේ මොන පොහොසත් ගෙදරේ වතුර නැත්තේ මොන පොහොසත් ගෙදරේ වැසිකිළියක් නැහැ වැසිකිළි නැත්තේ වතුර නැත්තේ අඩු ආදායම් ලබන අය මගේ වයස අවුරුදු 15 දී 14 දී මගේ කිති කැවෙන්න පටන් ගත්තේ හෘද සාක්ෂිය එදා ඉඳන් අද වෙනතුරු මම යන්නේ මෙන්න මේ අනාගතේ හොයාගෙන කවදා මට හමු වෙවිද දන්නේ ඊට පෙර මම සමු ගන්න පුළුවන් නමුත් මම නැවතත් එන්නේ ඒ වෙනුවෙන් එක නීතියක් එක රටක් ජනතාව අපේක්ෂා කළද එම අපේක්ෂාව ඉටු කිරීමට රජය ක්‍රියා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාව බලාපොරොත්තු වෙනවා එක රටක් එක නීතියක් කියලා. එක රටක් එක නීතියක් තියනවාද කියන එක පසුගිය දින ප්‍රේමලාල් ජයසේකර මන්තුමාගේ දිරිමත් සමග ඔප්පු වුණා රටේ ජනතාවට. අපේ ව්‍යවස්ථාවේ තියෙනවා මාස 6ක දඬුවමක් එහෙම නියම වුණා. ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා කියලා. එතකොට දැන් අභියාචන අධිකරණයේදී දීලා තියෙන තීන්දුවත් එක්ක මාස 6කට පස්සේ කොහොමද සිදුවෙන්නේ? දැන් බලන්න මේ රටේ නීතිය මගින් දෙන්න පුළුවන් කියලාම දඬුවම මොකද්ද? මරණ දඬුවම. ඒ ඉහෙළම දඬුවම දීපු පුද්ගලයෙක් මේ රටේ නීති සම්පාදනය කරන්න දිරුණු දීලා තියෙන මන්ත්‍රීවරයෙක් විදියට. මේක සාධාරණ අභ්‍යාචන අධිකරණයේ තීන්දුව ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද අපි විශ්වාස කරනවා අපේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා විනිශ්චයකාරවරු ස්වාධීනයි අපි අධිකරණය ගැන කතා කරන්නේ නැහැ නමුත් අපි කියන්නේ මේක සාධාරණද කියන ප්‍රශ්නේ තමයි අපේ විපක්ෂ නායකතුමා ඔය ඉස්සෙල්ලා ඒ වගේ ද්‍රවිඩ එක්සත් කරන මොන විසින් කුට්ටිමනීව නම් කරපු අවස්ථාව ගැන එතුමා කිව්වා ඒ නිසා මම හිතනවා මේක සදාචාර විරෝධී ක්‍රියාවක් බලංගොඩ මූලික රෝහලේ පවතින අඩුපාඩු රැසක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා බලංගොඩ මූලික රෝහලේ පවතින අඩුපාඩු රැසක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා මෙම රෝහලේ කාන්තා වාට්ටුව ඇඳන් 50කට සීමා වී තිබුණත් දිනපතා රෝගීන් 75ත් 80ත් අතර පිරිසක් මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ජනතාව පවසන්නේ බලංගොඩ මූලික රෝහල කියන්නේ ප්‍රාදේශීකම් කොටස තුනකට ආවරණය වෙන රෝහලක්. ස්කෑනින් පරීක්ෂණ ගෙනලා පරීක්ෂණ කරන්න මැෂින් එක ගෙනලා තියෙනවා. මේ මැෂින් එක දැන් අවුරුදු 2කමාරක් තිස්සේ අදාළ පුංචි උපකරණ කිහිපයක් නැතුව ඔහේ දිනකන් දාලා තියෙනවා. ඒ වගේම තමයි එක්ස්රේ මැෂින් එක. එක්ස්රේ මැෂින් එකේ මේනකට ගන්න පුළුවන් පපුව විතරයි කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඊටු ටික කරන්න බෑ. ඒත් අවශ්‍ය පහසුකම් නැහැ. රෝහලේ වාටු සංකීර්ණයේ එක් වාටුවක් තියෙනවා කාන්තා වාටුවක්. මේ කාන්තා වාටුවේ ලෙඩෝ දවසකට අනිවාර්යෙන් 75ක් ඉන්නවා. දාන්න පුළුවන් 50යි. එතකොට එක ඇඳක දෙන්නේ අනිවාර්යෙන්ම හැම දවසකම ඉන්නවා. කාන්තා වාට්ටුවකට වෙන් කළ වෙනම වාට්ටුවක් පහසුකම් සහිතව ඉදිකර තිබුණද එම වාට්ටුව ප්‍රයෝජනෙට නොගෙන තිබෙන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මින් වසර දෙකකට පමණ පෙර නවීන ස්කෑන් යන්ත්‍රයක් රෝහලට ලැබී ඇතත් එය ප්‍රයෝජනීයට ගත නොහැකිව තිබෙන්නේ එය ක්‍රියාත්මක කරවීම සඳහා එක් උපාංගයක් නොලැබීම හේතුවෙන් මේ පිළිබඳ වසර දෙකක් තිස්සේ ඉල්ලීම් කර ඇතත් එයට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබී ඇති බවයි අපට වාර්තා වුණේ මේ හේතුවෙන් බලංගොඩ අවට රෝගීන්ට ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා කිලෝමීටර 30ක පමණ දුරක් ගෙවා රත්නපුරයට යාමට සිදු වී තිබෙනවා මේ අතර විකිරණ පරීක්ෂණ සඳහා රෝගීන් ගෙනෙනු ලබන කාමරයේ පිහිටි ස්ථානියද තද බෑවුම් සහිත භූමියක පිහිටා තිබීම හේතුවෙන් රෝද පුටු වලින් රෝගීන් බිම ඇද වැටුණු අවස්ථාද ඇති බවයි රෝගීන් චෝදනා කරන්නේ දැන් ස්කෑන් යන්ත්‍රයේ තියෙන කාමරයට ඒ රෝගියෙක් ගෙනියනකොට ඒ රෝගියා පෙල්ලෙන්න බොහොම ඉඩ තියෙනවා පල්ලම කරගෙන යන ස්කෑන් යන්ත්‍රේ කාන්තා වාට්ටුවල දැන් රෝගීන් දෙන්න ඉන්නේ නමුත් තව වාට්ටුවක් තිබෙනවා පල්ලෙහා ඒ වාට්ටුව පාවිච්චි කරන්න විදිහක් නැහැ කාර්ය මණ්ඩලයේ ඊඟතාවයක් නිසා පරණ ස්කෑන් යන්ත්‍රේ තියෙනවා පරණ ස්කෑන් යන්ත්‍රයෙන් දෙන ඒ ගන්න රිපෝට් එක පිළිබඳව වෛද්‍යවරුත් එච්චර සෑහීමටපත් වෙන්නේ නැහැ මොකද ඒක ඉතාමත් පරණ ක්‍රමයක් නිසා හැබැයි අවුරුද්දකට දෙකකට ඉඳ කලින් ඉඳලා හොඳ අලුත් නවීන පන්නේ ස්කෑන් යන්ත්‍රයක් ඇවිල්ලා තියෙනවා හොඳම කොටස හැබැයි පොඩි කොටසක් ඇවිල්ලා නැති හින්දා මේක ක්‍රියාත්මක කරන්න ගබඩාවේ පැත්තකට තියෙනවා ඒක මම හිතන්නේ අපේ මේ පළාතේ කොහොමදම තියෙන ચાල කරදරයක් මොකද ග්‍රාමී රෝලෙන් බලංගඩ රෝලට එවපුවම බලංගඩ රෝලෙන් ආපහු රත්න රෝලට යවනවා ඒ ලෙඩාගේ ස්කෑන් එක ගන්න ප්‍රශ්න තියෙනවා එහෙම ප්‍රශ්නක් තියෙනවා නමුත් අපි බලදායින්ට අපි උපදෙස් දෙන්නේ නැහැ අපි රෝහල් සංවර්ධන පදනමක් වශයෙන් අපි එතන වෙනත් කණ්ඩායමක් නිසා ඒගොල්ලන් ඉල්ලීමක් කරොත් අපිට මෙන්න මේ දෙනේ කරලා දෙන්න කියලා අකරලා දෙනවා මේ පිළිබඳ විමසා බලා බලංගොඩ මූලික රෝහලේ පවතින අඩුපාඩු වලට විසඳුමක් ලබා දෙන්නේ නම් එය එම ප්‍රදේශයේ ජීවත් වන බොහෝ දෙනාට මහත් අස්වැසිල්ලක් වනු ඇත මඩකලපුව ප්‍රදේශයේ විවිධ අපරාධ සිදු කළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කඩුවක් සහ ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක්ද පොලිස් භාරයටගෙන තිබුණා. එම පුවත ඇතුළු පොලිසිය විසින් දිවයිනපුරා සිදු කළ මෙහෙයුම් කිහිපයක් දැන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයෙකු සහ එම කණ්ඩායමේ සමාජිකයෙකු ලද පැමිණිලි කිහිපයකට අනුව මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දනු නමින් හඳුන්වන මෙම සැකකරු අත්අඩංගුවටගෙන පොලිසිය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහු විසින් මෙලෙස හස්ත සංඥාවක්ද සිදු කරනු ලැබුවා. මෙම කණ්ඩායම කලක සිට විවිධ අපරාධ ක්‍රියා සහ මිනිසුන් බියවැද්දීම වැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම් රැසක් සහ ගංජා ජාවාරම්ද සිදු කර ඇති අතර ඊයේ සවස මොවුන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීද මඩකලපුව නාවට්ටේනි ප්‍රදේශයේ පිරිසකට තර්ජනය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ මොවුන් සන්තකයේ තිබී කඩුවක් සහ අත් බෝම්බයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන ඇති අතර එම සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ නායකයා වන දනූටේරහිව අධිකරණයේ නඩු නවයක්ද පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම කණ්ඩායමේ තවත් පුද්ගලින් සිව් දෙනෙකු සැඟවී සිටින අතර ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා පොලිස් මද්‍රව්‍ය කොට්ටාෂයට ලද තොරතුරක් මත කලක සිට සංවිධානාත්මක මද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් දෙදෙනෙකු රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී එක් කාන්තාවක් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් අත්අඩංගුවට ගත් අතර ඇය වයස අවුරුදු 37ක කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇයගේ සහෝදරියක වන මාලිගාවත්තේ පදිංචි 42වරදී තවත් කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 20ක් සමග මාලිගාවත්ත ප්‍රදේශයේදීම අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම කාන්තාවන් දෙදෙනා ගෙන් ලබාගත් තොරතුරු මත වයස අවුරුදු 70ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 10ක් සහ මාබා කිලෝ 4ක් මෙන්ම කේරළ ගංජා කුඩා පැකට් 29ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ හංගවැල්ල පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමකදී රුපියල් 120,000ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගත් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඉතිරි සැකකරුවන් හංගවැල්ල මාබුල සහ වැලිකන්න යන ප්‍රදේශවල පදිංචි කරුවන් වනවා. ලද තොරතුරක් මත අනුරාධපුර සිට මන්නාරම දක්වා බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය සමග මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් බලපත්‍ර සහිත බීර ප්‍රවාහනය කරන මුවාවෙන් බීර කෑන් අතර සංගවා බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් ප්‍රවාහනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස බලපත්‍ර නොමැතිව මිලිලීටර් 750 මත්පැන් බෝතල් 660ක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා.
අතරංගොඩගත්සැක්කරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 38 යන වයස්වල පසු වන්නන් අතරංගොඩගත්සැක්කරුවන් අද දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදු කළ පරීක්ෂා කිරීමවලදී කේරළ ගංජා සහ හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ දින වවුනියාව පොලිස් අත්අඩංගුවට පත් වුණා. පොලිසිය ප්‍රකාශ කළේ පොලිසිය වෙත ලද තොරතුරු මත වවුනියාව මාමඩුව ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සහ හෙරොයින් ග්‍රෑම් 2ක් සමග මෙලෙස සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් මිලිග්‍රෑම් 420ක් සහ මිලිග්‍රෑම් 310ක් ළඟ තබාගත් සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. එමෙන්ම තීරණාත්මක ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර වේගවත්ව සහ තීරණාත්මක බවත් එහි ප්‍රබල සම්බන්ධීකරණයක් පැවති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටිනවා. කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල්වල වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන ලොවට අවබෝධයක් ලබා දීම සඳහායි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ. එම වාර්තාවේ දැක්වෙන්නේ මෙරට නායකත්වයේ සහ ඍජු තීරණ ගැනීම හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා පිටිපහලක් වී තිබූ බවයි. ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සාර්ථක වීමට බලපෑ සමස්ත රාජ්‍ය ප්‍රවේශය සම්බන්ධයෙන්ද එම වාර්තාවේ දීර්ඝ ලෙස සඳහන් කර තිබුණා. එම පුවතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පසු රහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.